සියවස් ගණනාවක උරුමයේ අභිමානය එක් එක් යුගයන් කරා සුරක්ෂිතව රැගෙන එන්නට හැකි වූයේ ධනපතිවාදීන්ගෙන් උපන් කෞතුකාගාරය යන සංකල්පය තුළිනි. දුර්ලභ පුරාවස්තුන් ස්වාභාවික එමෙන්ම විශ්මයජනක නිර්මාණයන් එහි ගැබ් ගන්නට වූ නිසා මතු පරපුරේ ප්‍රෞඩත්වය විදහා පාන්නට කෞතුකාගාරය මහඟු පිටුවහලක් විය. ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් හි පිහිටි පැසෝඩෙල් ප්‍රාඩෝ නමින් හැඳින්වෙන කලා කෞතුකාගාරය ලොව විශිෂ්ටතම කලා නිර්මාණයන්ගේ එකතුවක් ලෙස සුප්‍රකට විය. තුන්වන චාල්ස් රජුගේ නියෝගයකට අනුව ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජුවාන් ඩි වැල්නියානු විසින් 1785 වර්ෂයේදී පැසෝඩෙල් ප්‍රාඩෝ කෞතුකාගාරය සාදානිම කළේය. වර්තමානය වන විට විශිෂ්ටත්වයන්ගෙන් පරිපූර්ණ වූ සිතුවම් 8200ක්ද, මුද්‍රණාශ්‍රිත නිර්මාණ 4800ක්ද, මූර්තියාශ්‍රිත කලාවන් දහසක් පමණද මෙම කෞතුකාගාරය තුළ අඩංගුව පවතී. එහි ප්‍රකාශිත හොඳම කෘතීන් අතර වෙලාසෙස්ගේ කෘතීන් සම්භාරය ඉතාමත් ප්‍රසිද්ධව පවතින්නකි. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් අතුරින් ෆ්‍රැන්සිස්කෝ ගුයා, හිරෝමයිස්, ගර්කෝ, පීටර් පෝල්, රුවන්ටිස්, ටිසියන්, ඩියුලිගේ වැල්ස්කේන් වැනි විශිෂ්ට නිර්මාණකරුවන්ගේ කෘති තුළින් තැනු නිර්මාණයන් මෙහි විශිෂ්ටත්වය විදහාපායි. ලොව බිහි වූ විශිෂ්ට නිර්මාණ කලාකෘති හැටියට කැටිකොටගෙන උදාර වූ අනාගත පරපුරකට මං සලකුණු හෙලිකරනා පැසෝඩෙල් ප්‍රාඩෝ කෞතුකාගාරය ලොවට උරුම වූ මහඟු දායාදයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් සලකුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk